වෙනස්වන ලෝකයේ නොවෙනස්වන එකම YouTube නාලිකා වෙනස් ලෝකය. ඉතින් අදත් ගුප්ත කර්ම වැඩසටහනට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ මොනවාද මේ වරම්? වරමක් පවත්වාගෙන යන්නේ කොහොමද? ඇත්තටම වරමකින් සිද්ධ වෙන්නේ මොකක්ද? සහ වරමක් ඇඟට ආවහම මොකක්ද දැනෙන හැඟීම? මේ අනාදි වශයෙන් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ කාර්ය බහුල අවස්ථාවකදී වුණත් අපි හා සම්බන්ධ වුණා MDRU ශාන්ත ගුරුතුමා. එහෙම නැත්නම් ගුරුන් වහන්සේ. ඔබතුමාට ආයුබෝවන් කියනවා. शांत महदा मे दम कमती दमगे प्रेक्षक कमती मुकद हेम गिनेट मे गुरुगन संबंधी धनुमग्न है इवागे मे वरम संबंधी धनुमग्न है अभी धर्णवा मठ सीय वेहुना मठ आच्य वेहुना मलगीय प्राणकार मैं ओहम गील अभी धर्ण मे नोयक नोयक गुरुना से लगावट गेहिला हूंगा ककर पत्न असर मीनू एतर मे वरम आवाट पास मेक हरिवरम आगते මේකට වැරදි වරමක්ද මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා හරියටම දැනගන්නේ කොහොමද වරමක් කියනදී අපිට පළවෙනිම ඒ ලෙඩාගෙන බලන්න ඕනේ එයාගේ නාඩි බලන්න ඕනේ නාඩි ශාස්ත්‍රයෙන් බලත හැකි මෙයාගේ ඇඟේ භූත බලපෑමක් තියෙනවද නැද්ද කියනදී ඊට පස්සේ එයාගේ නාඩි යල්ලලා බලනකොට අපිට ඒ නාඩි ශාස්ත්‍රයත් එක්ක එක හරි ගුරුනාංශ කෙනෙක් එක කියලා ඉගෙන ගන්න ඕනේ ඊට පස්සේ එයාගේ නාඩි ශාස්ත්‍රය බලනකොට අපිට කියත හැකි මෙයාට අදෘශ්‍යමාන බලවේගයක් මෙයාගේ ඇඟේ ඉන්නවයි කියන දේ. එහෙම නැතුව හිතින් හදාගත්තු භූත බලවේගයක් ඇඟට අරගෙන නොඑක් නොඑක් නොදන්න විදිහට දේවල් කරගෙන පුද පූජා පවත්වාගෙන රටවටේම දේවල් වලට ගිහිල්ලා අන්තිමට එයා කබලෙන් ලිපට වැටෙන එක තමයි වෙන්නේ. ඔව් දැන් ඔය ඇඟේ මේ අමනුෂ්‍යක එහෙම නැත්තම් මලගේ ප්‍රාණකාරයෙක් ඉන්නවා කියලා දැනගත්තට පස්සේ මේ අපි දන්නවා මේ වර්තමාන වෙනකොට හැම කෙනෙක්ම දේවාලයක් දාගන්න හදනවා. මට ආච්චි ඉන්නේ මම ආච්චි පරිසම් කරනවා මම මේ ආච්චිගේ පිටින් මේ දේවල් කරගෙන යනවා කියලා. ඇත්තරම දැන් වරමක් ලැබූ සැනින් එහෙම නැත්නම් අමනුෂ්‍යෙක් ඇඟට ආපු විගස ඕට පුළුවන් ද මේ දේවල්යක් පටන් ගන්න දේවල්යක් කරගෙන යන්න. ඒක අමූලික බොරුවක්. එතනට පළවෙනි තැන මුල් වෙන්නේ සල්ලි මිල මුදල්. එයා බලන්නේ සල්ලි ප්‍රයෝගී කරගෙන එයාගේ පුළුවන් තරම් ධනෙ රැස් කරගෙන තමයි එයා හදන්නේ. නමුත් අතන වෙන්න ඕනේ සිද්ධාන්තයක නෙමෙයි. අර මම කිව්වා 2000න් 2000ට පෙර මේ තොইল කියන දේවල් සෙනසුරාදා ඉරිදා බදාදා කියන දවස්වල කෙම්මුර දවස්වල තොইল ඇහෙනවා බිරසද්ද අපිට ගම්මුල. එතකොට ඒ වගේ තමයි තුම්මං හන්දියක් ගානේ සෝහන් ගානේ තොইল တඩු තියෙනවා. ඒ කාලේ බැඳපු යක්කු මල පෙරේති අංග තමයි දැන් මේ වරමට අරන් තියෙන්නේ. ඉතින් මිනිස්සු බලන්නේ උපරිම කායෙන් හරි මොන විදිහෙන් හරි පීටප් අදලා ඔළු උස්සන්න. නමුත් 125ක් යන්නේ ඇත්ත ක්‍රමයට ඒගොල්ලෝ වැඩ කරනවා 175ක් එහෙම් පිටීම බොරු මවාගත්ත දිෂ්ටිය තමයි ඇඟට දාගෙන තියෙන්නේ. दिष्टिया आवाहम मे ले पेरागन नटनवा कोंडे काड़ागन नटनवा इतकोट पिस्वे एहमे अत दूनो एहम तंग ले बोनो निकेन अभी अमुवें अनुभव करण मे मे अना वैसे मे अयि अत्र मे अभी वचने तिरसन इक्वागे हसरेन्नी ओ एक फलविनिमदेतमाय हरियाकार मलपिरेते खरी पिसाची कुंभांडी कपितुम सामान्य गेवल वलयागे किया එහෙම කෙනෙක් ආවහම ඔහු ලේ විපාසයෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආලයට, රාගයට, ඕ වගේ දේවල් වලට එක එක විදිහට ඒගොල්ලෝ ඇඟට ඇතුල් වෙලා බලන් ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් ගෑරු ළමෙක් ගත්තොත් එයාට කළු කුමාර දෝෂේ. දැන් ඒකත් එක්ක උපරිම අරයා සතුරු වෙන්න තමයි අර මලගිය ප්‍රාණකාරය බලන්නේ. නමුත් දැන් දේවාලයකට ගියොත් කළු කුමාර දෝෂේ වරමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ඇවිල්ලා මිනිස්සු නොදිනුවත් විහිං දාගන්න ලෙඩක් මේක. ඔව් දැන් මේ වරමක් ආපු කෙනෙක් ඇඟට කෙනෙක් වැහුණා කියන කෙනෙක් අපි දන්නවා නවගමුව පත්තිනි දේවාලයට ගිහිල්ලා එහෙම නැත්නම් ලංකාවේ අපිටම කිව්ව විදිහට ප්‍රසිද්ධ දේවාලය තියෙනවානේ ඔය වගේ තැන් වලට ගිහිල්ලා වරම් ලබා ගන්නවා මේ ගුරුන්නාංශ කෙනෙක් එහෙම නැත්නම් මේ ගුරුකම් කරන්න වරමක් ලබා ගන්නවා ඒක ඇත්තටම හැම කෙනෙක්ට ගුරුන්නාංශ කියන තැනයි වරමයි කියන තැනයි දෙකක් හ්ම් ගුරුන්නාංශ කියන්නේ ගුරු උන්නාංශ කියන දේ අපිට මේ මේ දැන් මෑත කාලෙකදී ගුරුන්නාංශලා කියන සාමාන්‍ය පිළිගන්නේ නැති දැන් ගුරුන්නාංශ තමයි ඉස්කෝලේ ගුරුන්නාංශේ උගන්වන්නේ ගුරුන්නාංශේ එයාට තමයි ගුරුන්නාංශ කියන්නේ නමුත් මේ දේවාල කරන්නේ කපු මහතු කපු ඒගොල්ලන්ට කපුකමයි තිනේ කපුකමයි ති පාරම්පරිකයිට විතරයි නැතුව මේ කොහෙන්වත් එන මේ 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 දේවාලයක් හදාගත්ත වලට ඔහුට කපුකමක් අයිති නැහැ මම තරක කරන ඕන කෙනෙක් එක්ක ඒගොල්ලන්ට කපුකමක් අයිති නැහැ නමුත් කපු කියන දේ දැන් කපු හාමිලිලත් ඉන්නවනේ ඉතින් ඒවා ඒගොල්ලෝ මවාගත්තු දේවල්. ඒගොල්ලෝ එනකොට ගෙදරකට එනකොට ගෙන කකුල් හොදලා ඉන්නවනේ. දැන් සාමාන්‍යයෙන් අපි තොইল එකට ගියහම අපිට එහෙම දෙයක් නැහැ. අපි තියෙන විදිහට කාලා බීලා අපි තියෙන වැට් ටික අපි කරනවා. අර ගොල්ලෝ ආවහම ඒගොල්ලන්ට මේසර කෑම දෙන්න ඕනේ.
ඒගොල්ලන්ගේ අතපය හොදන්න ඕනේ මාර විදිහට සැලකිලි තියෙන. ඒගොල්ලන්ට සැලකිලි ඒ සැලකිලි දක්වන්න ඕනේ. ඒ දෙයියෝලු වෙවිලා තියෙන. නමුත් දෙවි කෙනෙක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ අපත පෙරේතෙක් ඇවිල්ලා තියෙන්නේ. තනිකර පෙරේතාත්ම භූතාත්ම තමයි වැංගෝල් වලට ඇවිල්ලා අරයට මෙහෙම කරනවා මෙයාට මෙහෙම කරනවා කියලා තොইল කරනවා. නමුත් තොইল කරන ඇවිල්ලා මාස 6 මං සාමාන්‍යයෙන් මම දැනුවත්ත මාස 3යි මාස 6යි අතර ආයි අර හිටපු තත්ත්වෙම තමයි. වරමකින් තොইলයක් කළොත් ආයි අර හිටපු තත්ත්වෙම වැටෙනවා මිස්. ඔව් දැන් අපි මේ ප්‍රේතාත්ම භූතාත්ම මේ හැම දෙයක් ගැනම කතා කරද්දී අපි දන්නවා මේ ඔබතුමන් ඔබතුමන්ගේ දේවාලය තුල විශේෂ දෙයකට උපන් හපකම් දක්වන ඇති. එහෙම නැත්නම් විශේෂ වැඩකටයුත්තකට. අපි දන්නවා සමහරක් දේවාල වල වශීගුරුකම් කියයි. සමහර දේවාල වල නිවාස ආරක්ෂා කරන එක කියයි. ඒ වගේ අපි ගද්දී ඔබතුමාගේ දේවාලය තුල විශේෂයක් සිද්ධ වෙනවා. මෙහෙම මම දේවාල කරන්නේ නැහැ. මං පාවිච්චි කරන්නේ පාරම්පරික මන්ත්‍ර පොත් පමණයි. මගේ පාරම්පරික මූණු තියෙනවා, බෙර තියෙනවා. එතනින් එහාට දෙවියුරු මවාගෙන මිනිසුන් මුලා කරන තැනකට මං තාම පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබතුමන්ට ඔබතුමන්ගේ කියලා දේවාලයක් දෙවරුව තියලා දෙවරුවල් තියලා එහෙම අදහන තැනක් නැහැ. නැහැ. මං එහෙම අදහන්නේ නැහැ. අපිට ආවේනික දෙයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් අපි ගත්තොත් මාළු විකුණන මනුස්සර හරක් බලන්න බෑනේ. හරක් බලන මිනිහට මාළු විකුණන්නත් බෑ. හරිද? ඒ දෙක අපි මිනිසු පටලව ගත්තා පස්සේ තමයි මිනිසු අවුල් වෙන්නේ. මම කරන සාත්‍රය මේක. අතුරු සාත්‍රය. මම මේකෙන් යනවා මිසක් මම දෙයියෝ බුදුන් එක්ක ගිහින් මේ දේවාලත් එක්ක දේවාල පස්සේ ගිහිල්ලා මට තේරුම්ම නැන්නේ මට වරන් ගන්නත් බෑ මම සාමාන්‍යයෙන් අපිට යක්කු පිරිතු කියන දේවල් ලෙන්නෙත් නෑ අපි දකින්න කොටක් දුවනවා ඉතින් එහෙම තිබිද්දි මම මේ ඔළුව හොල්ලලා හතර කිව්වොත් එහෙම මොකද වෙන්නේ සාමාන්‍ය සාත්‍රයක් කියන්නේ සම්පූර්ණම බුද්ධඝම මිනිසෙක්ක බැලුවොත් ඒ මිනිස්යාගේ ගෙදරක තියෙන දේක් තමයි අපි සාත්‍රයට පටන් ගන්න ගෙදර සාත්‍රයට ගිහිල්ලා ආපු ගමන් අහන්නේ ඔබේ ගෙදර පහනක් තියෙනවද දරුවා පහනක් තියන්නේ නැති බුද්ධඝංකාරයෙක් ඉන්නවද ඔයගෙතර ගේ ඉස්සරහ මෙන්න මේම ගහක් තියෙනවා. කොහෙන් හරි රවුම් කරලි වෙලා තියෙන ගහ රවුම් කර ගන්නවා කියන සාත්‍රය. ඉතින් ඕ වගේ පොඩි පොඩි දේවල් අල්ලගෙන තමයි මේ මිනිස්සු. ඒ කියන්නේ මේ නැති කරණක් ලබා ගන්න එන පුද්ගලයන්ම වටෙන් පිටින් අල්ලලා ඔවුන් ගේම කටින් උත්තරේ ගන්නවා. ඒ කියන්නේ සාත්‍රය කියනවා දැන් අපි දේවාලයකට අපි කියමු කපු මහත්තයෙක් ගාවට ගිය කියලා. එයාගෙන් සාත්‍රය අහනවානේ. එයාගෙන් සාත්‍රය අහන්න අපි යන්නේ. ඒ උනාට නමුත් වෙන්නේ ඕක නෙමෙයි. සාත්‍රය අපි කියනවා එයා අහගෙන ඉන්නවා. ඊට පස්සේ යා කියනවා බ්ලැක් ඇදලා කොළු විනයක් තියෙනවා මෙන්න මේක කපන්න. ඔන්න ඔක තමයි ඇත්තට තාම. හරි අපි මේ දැන් ආයේ මුලට ගියොත් දැන් වරම් ගැන කතා කරද්දී වරමක් හරියට ගත්ත කෙනෙක් කොහොමද ඒ වරම පවත්වාගෙන යන්න ඕනේ සහ මේ වරමක් ගන්න මොනවද කරන්න ඕනේ හරියට වරමක් ගන්න. ඒ කියන්නේ දේවාලය පවත්වාගෙන යන්න වරමක් ගන්න කෙනෙක්. එහෙම බලාපොරොත්තුත් තියෙන කෙනෙක් වෙන්න බුලෝ. මම වරම් හදලා දීලා තියෙනවා ඕන තරම්. මගේ තියෙන පිළිවෙල දුප්පත් මිනිස්සෙක් අපි හිතමු ඉදා වේල හම්බ කරන් කන සාමාන්‍යයෙන් කුලිය වැඩ කරන මිනිස්සෙක් ඒ මිනිස්සයාට වරමක් එනවා ඒ මිනිස්සයාට වරමක් ඇවිල්ලා ඒ මිනිස්සයා යනවා දේවාලයට සාත්‍රයක් අහන ඔව්ද වරමක් එනවා කියපු හින්දා මේ වරමක් ආවා කියලා කොහොමද හරියටම දැනගන්නේ ඔව් දැන් ඕක මෙහෙමයි අපේ මේ ගෙවල් හැමතැනම දැන් දේවාල තියෙනවානේ වරමක් එන්න කලින් ඒ මිනිස්සයා දේවාලට දුවලා ඉවරයි ඊට පස්සේ දේවාලෙන් ඉතුරු ටික එයාට දීලා ඔටුන්නත් පරලඳලා ඉවරයි මෙන්න ඔයාට වරමක් තියෙන්නේ කියලා ඉතින් ඉතින් එහාට මේ මිනිස්සයා ගැන කතා කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ යා කපු මහත්තය. කපු මහත්තය නොවුනත් එයා හිතින් කපු මහත්තයෙක් වෙලා ඉවරයි. එතකොට එයා ඊට පස්සේ යනවා දේවාලයට. දැන් ඔතන වැහින්නේ අපි ඇත්ත කතාව භූත බලපෑම භූත ආත්මයන් නෙවෙයිනේ. ඊට පස්සේ දේවාලෙ ගිහිල්ලා ඉවරලා මොකද කරන්නේ? දැන් අර සාත්තර අහනවා මෑණි. දැන් ඔය කියන්නේ මෑණියෝ කියලා. සාමාන්‍යයෙන් භාවිතේ මෑණියෝ කියන්නේ අම්මට. ඔව්. එහෙම නැත්නම් මේ දැන් ඔය කිරියම්මල වඩනකොට කිරියම්මල ඒ මෑණියුරු වඩිනවා. දැන් මේ දේවාල දින ඇන්ට මෑනියෝ කියන එක මම දන්නේ නැහැ. තාම මම හොයනවා මේක මොකද්ද කියලා. මේ මෑනියෝ කියලා කොහොමද මෙතනට පටබැඳුනේ කියලා. ඇයිද? එතකොට ඔයාලා නිකමට හිතන්න දැන් ওই දේවාලෙට ගියාට පස්සේ ඒ පුජ්‍යලයා කියනවා ආරුඩේ ඇවිල්ලා මුන්නේසරම් යන්න ඕනේ. කතරගම යන්න ඕනේ. කන්දි විහාරය යන්න ඕනේ. නුවර මාලිගාවට යන්න ඕනේ. ඕවට ගියාට පස්සේ තමයි ওই වරම එන්නේ කියලා. එතකොට මේ දුප්පත් මිනිස්සු කොහොමද උතන්ට යන්නේ? ඒ මනුස්සයර කොහෙද සල්ලි තියෙන්නේ? ඒ මනුස්සය අනුන්ගේ ගෙදර කුලියකට ඉන්නවනේ. ඒ මනුස්සයා කොහොමද කවදාකවත් මේ සල්ලි මිල ලොකු මිල මුදල් නැති මනුස්සෙක් කොහොමද ওই තැන් වලට යන්නේ? ඒ මනුස්සයා මොකද්ද කරන්නේ? ඊට පස්සේ අර දේවාලෙට ගියාම කරගන්න දෙයක් නැහැ කවට පස්සේ. ඒ දේවාලෙන් කියනවා බෙල්ල මිරිකයි, මරයි, දරුවෝ නැති කරයි, පවුල නැති කරයි, ඔය වගේ දේවල් කියනවා. ඉතින් අර මනුස්සයා රටේ තියෙන විදිහට මොන විදියක් හරි කරලා ණය වෙලා යනවතන්ට. අර තැන් වලට. නමුත් මගෙත් තියෙන දේ තමයි මම කියන්නේ වරමක් හරියට තියෙනවනම් වරමක් එකට එනවනම් ඔය කොහෙවත් යන්න ඕනේ නැහැ. දුප්පත් මිනිස්සුෙකුට වරමක් ආවයි පොහසත් මිනිස්සුෙකුට වරමක් ආවයි කියලා ඔය තැන් වලට යන්නේ කොහොමද? පොහසත් මිනිස්සුන්ට යන්න පුළුවන්. දුප්පත් මිනිස්සු යන්නේ කොහොමද?
වරමක් හරියට නෙවෙනම් හිර සාමාන්‍යයෙන් අපි ගන්න ඕකට හිර බන්ධන කපනවා කියනවා. ඔය හිර කපනකොට යාට වරම ඇවිල්ලා කතා කරන්න පුළුවන් ඉන්නවා. මම කිසිම තැනක මංගාවට වරන් තියන එනවා. නමුත් මම කිසිම තැනකට මං යවන්නේ නැහැ. මම කියන්නේ ඕගොල්ලන්ගේ වරම හරිනම් දෙහිගිඩි 3ක් 7ක් 14ක් 21ක් කපනකොට ඔය වරම ඉන්නවනේ කතා කරන්න ඕනේ. ඊට පස්සේ ආව දේවල් වැඩ කරන්න ඕනේ. වැඩ කළේ ඉවරලා ඔයාට මිල මුදල අතට ආවට පස්සේ ආයන්නේ ඒ තැන් වල. ඇත්තටම දැන් ඔය මේ වෙන කෙනෙක් එහෙම නැත්නම් මේ වෙනත් ප්‍රාණයක් ඇඟට ඇතුළු වුණාට පස්සේ කරන කියන දේවල් මතක නැති වෙනවා. සිහි මුර්ජා වීමකින්ද මේ කටයුතු සිද්ධ වෙන්නේ? අමූලික බොරුව. මොකද මම ඔය මම දැන් නැටුම් සාත්‍රයේ බෙර ඔය සම්ප්‍රදාය සේරම කරනවානේ. දේවාලය මම දැනුවත් මම දේවාලයක ගිහිල්ලා මම දේවාලෙන් ඇහුවා මේ මොකද්ද මේ කතාව? ඔයාලට 100 නැද්ද? නැහැ. මට 100 පොඩ්ඩක්වත් නැහැ කිව්වා. ඊට පස්සේ මම ඇහුවා ඔයා 100 විකල් වුණාම කොහොමද ඔයා IPL ජීවිත එන්නේ? නැහැ ඒක නිකම් වෙනවා. මම දැනුවත්ත මම දන්නේ කලන්තේ හැදෙන එකයි නිින්ද යාමයි මැරෙන එකයි විතරයි. ඒත් සමහරක් මේ දේවාල වල ආරෝඪ වෙන මිනිස්සු මේ වතුර විදුරක් පානය කරනවා. ඒ යථාතතර වෙන්න. එහෙම නැත්නම් කවියක් කියනවා. මන් මන්දරයක්ද කවියද දන්නේ නැහැ. එහෙම දෙයක් කියනවා කරනවා. එහෙම දෙයකින් පුළුවන් මේ යථාතතර ආයේ එන්න පියවිසිහෙට. ඕක තියෙන්නේ ඇත්තටම මිනිස්සයාගේ හැට පේන දෙයක් තමයි උතන තියෙන්නේ. භූතයාත්මයක් කියන්නේ යට යන්නත් පුළුවන් එන්නත් පුළුවන්. ඒක යවන්න අපි ටච් කරන්න ඕනේ. කවුරුක සපෝට් කරන්න ඕනේ. එතකොට එයාට ඕන වෙලාවට යනවා. එයාට ඕන වෙලාවට එනවා. තව දෙයක් තමයි මම දන්න දෙයක් සාමාන්‍ය සාත්‍රයක් අහලා ඉවරුනට පස්සේ ඒ මිනිසුන්ගෙන් අහනවා සාත්‍රේ හරියට කියවුණාද කියලා. ඉතින් මම සමහර තැන්වලදී මං අහනවා ඇයි ඔයා දන්නේ නැද්ද මේ කියපු ටික කියලා. ඉතින් hina වෙලා මම කටමිරිකනවා. ඉතින් එහෙම තමයි මේ 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 මිනිසුන්ව රවට්ටන දේවල් කරන්නේ. මෙතන භූතයක් කරන් රවට්ටන දේ, පේන මිනිසෙක් කරන් රවට්ටන දේ. ඇත්තටම දැන් මේ නොපෙනෙන ජීවියෙක්ට එහෙම නැත්නම් අදෘශ්‍යමාන බලවේගයකට පුළුවන් ද මේ ඔය නැතිවෙච්ච දේවල් හොයනවා කියනවනේ. නැති වෙච්ච දේවල් හොයලා දෙන්න පුළුවන් ද? ඒ කෙනාට ඒ දකින්න පුළුවන් ද? 100ට 10ක් වගේ. 100ට 10කට වගේ. ඒත් සමහරක් දේවල් ඔව් දැන් ඔව් අපි කතා වුණා දැන් අර කටින්ම යල්ලගන්න කියලා. ඒත් සමහරක් තැන්වලදී අපි දැකලා තියෙනවා අත්විඳලා තියෙනවා මම පෞද්ගලිකව අපි මේ කියන්නේත් නැතුව ඒ අංග ලක්ෂණ කියලා එහෙම එහෙම දේවල් සාමාන්‍යයෙන් අඳින්නේ පළඳින්නේ කොහොමද කියලා ඒ දේවල් හරි හැටි කියනවා. එහෙම කොහොමද වෙන්නේ? මං කිය 100ට 75ක් බොරු කරන්නේ 25ක් ඇත්ත කරන්නේ. 25න් ඇත්ත කරන පුද්ගලයා ගාවට ගිය ගමන් එයා දන්නවා මෙයා ආවේ මොකටද මෙයාට මෙයා කන්නේ මොනවද මෙයා යන්නේ කොහොමද කින්ද මන්ද සේරම විස්තර කියනවා. නමුත් ඒ වගේ තැන් ලොකු ප්‍රසිද්ධ ඇති තැන් නෙමෙයි. ප්‍රසිද්ධ වුණත් එයාල ලොකුවට වැඩ කරන්නේ නැහැ. ලොකු තොවිල් කරනවා එහෙම බාර අරගන්නේ කියන ටික විතරයි ඒගොල්ලෝ කියන්නේ. මම දන්නා හරියට කරන තැන් අන්න එහෙමයි වැඩ කරන්නේ. හරි දැන් අන්තිම වශයෙන් අපේ කාල වේලාවත් සීමා වෙලා තියෙන හින්දා මේ වරමක් තියෙන කෙනෙක් ඒ වරම පවත්වාගෙන යන්න ඉතින් අපි දන්නවනේ මේ ওই වරම් ශාස්ත්‍රය ඕවනම් මනම් තියෙන්නේ මේ පරිසං වීමත් එක්කනේ මේ වරම පවත්වාගෙන යන්න අපි දන්නවා සමහරු කියනවා මස් මාළු කන්න හොඳ නැහැ සමහරු කියනවා කිලි වලට හවු වෙන්න හොඳ නැහැ මද්ද්‍රව්‍ය දුම් වැටි අනම් මනම් ඒ දේවල් වලට ඇලුම් කරන්න සහ ඒව භාවිතය හොඳ නැහැ කියලා කියනවා ඇත්තනම මේ බලවේගයක් එහෙම නැත්තම් මේ වරමක් පවත්වාගෙන යන්න මොනවාද කරන්න ඕන වත්පිළිවෙත් සහ එහෙම දෙයක් පරිස්සම් කරගන්න ඕනේ කොහොමද පළවෙනිම යන්නේ මනස පළවෙනිම තැන මනස මනසෙන් හිතුවොත් මම මේ තැනට ගියාට පස්සේ මට මේක ලෙඩක් වෙනවයි කියන දේ මගේ ඇඟ ගැහෙනවා තොල් පුපුරනවායි කියන දේ ඔන්න ඒ දේ සමහරට වෙන්න පුළුවන් ඒ කියන්නේ සමහරක් වෙලට කවුරු හරි ඔළුවට දාපු දෙයක් වෙන්නත් පුළුවන් හරිද එතකොට එයා විහිින් ලෙඩෙක් වෙනවා එතනදී මන් දන්න වරන් තියෙන පුද්ගල ඕන තරම් ඉන්නවා මස් මාළු කනවා වැඩ කරනවා නමුත් කිසි ප්‍රශ්නයක් නැහැ ඕක පළවෙනිම දේ තමයි අපි හිත තමයි මෙතන දුවන්නේ හැමතැනම මම මෙතන ගියොත් මට මේ දේ වෙනවා සමහරු ඉන්නවා මගේ වරම හිර කළා කියලා නිකන් කියනවා එයාට දවස් දෙක තුනක් වැඩ ඉන්නේ නැත්නම් සාතරයක් කරන ඔන්න මගේ වරම අල්ලපු ගෙදර දේවාලෙන් හිර කළා ඉතින් මේ ඇවිල්ලා මේ මිනිස්සුන්ගේ හිත විකෘති වෙලා මේ මේ ඒගොල්ලෝ සම්පූර්ණ එහෙම් පිටින්ම බොරුවට පෙළඹිලා තියෙනවා रंधापावती
භූතාත්මේ පිංගත්තර පස්සේ ආයතනින් අයින් වෙනවා. ඒ කියන්නේ පිං ගන්න තුරු විතරයි මේ දේවාලය පවත්වාගෙන යනවා. ඉතින් දැන් අපි දන්නවනේ සමහරක් අලුතෙන් පටන් ගත්ත දේවාල කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන යනවා. දැන් මෙහෙමයි. දැන් දේවාලට දේවාලේ කරනකොට මිනිස්සෙක්ගේ ශරීරයට භූත බලපෑමක් ඇතුල් වෙලා එයා දේවාලේ සාත්‍රය කියන දේවාලයක් කරනවා. එතකොට අර භූතාත්මේ අවුරුදු 5ක් ඉන්නවා. භූතාත්මේ අවුරුදු 5ක් අර ශරීරය ඇතුළට වෙලා දේවාල කරනවා. ඒ මේ සාත්‍තර කියන වැඩ කරන ওই දේවල් කරනවා. කරලා ඉවරලා එයා පින් අරගෙන එයා පැත්තකට වෙනවා. පැත්තකට වුණාට පස්සේ අර දේවාලින කපු මහත්තයට දැන් ආයි මාළු විකුණන්න බෑනේ. එයා ඉතින් පොඩ්ඩක් පුරුද්දට පුරුද්ද තියෙනවනේ මේකේ. පුරුද්දට බොරු කියාගෙන දේවාලේ කරගෙන යනවා. ඉතින් ඒ වගේම තව දෙයක්. දැන් ඔය විදේශගත වෙලා ඉන්න ගෑනු දෙවි. මේගොල්ල රටවල් වලට ගිහිල්ලා ලංකාවට එනවා. දැන් සාමාන්‍ය අපි ගමු දෝහා, කටාර්, කුවේට්, ඕමාන්, දුබයි ඕ වගේ රටවල් වලට. ඒ රටවල් වල තනිකර මස් මාළුත් එක්ක හැප්පෙන්නේ. ලංකාවට එනකොට මේගොල්ලන්ට වරන් එන්නේ කොහොමද? ලංකාවට එනකොට වරන් ඇවිල්ලා. එතකොට ඒ රටේ ඉඳලා හම්බු කරගෙන ලංකාවට එනකොට රැකියාවක් හදාගෙන ඉන්නේ. ඉතින් එතනම බලන්නකො මේක මොකද්ද කියලා මේ සාත්‍රේ. මේ මේ වර මේ දේවාල වරන් කියන දේ මොකද්ද කියලා. දැන් රටක ඉඳලා මොන දෙයියන්ට ඔය 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 තියෙන රටවල් වල අපේ බුද්ධාගම අදහන්න බෑ අපිට. දෙවිවරුන්ට අදහන්න බෑ. ඒ ආගම විතරයි අදහන්න පුළුවන්. එහෙම අදහන මිනිස්සුන්ට කොහොමද කියන්නකෝ මේ වරමක් එන්නේ එයාපෝට් එකෙන් බහැපුවා. එයාපෝට් එකෙන් බහැපුවම ගන්න මුන්නේ ඉස්සර. වරම හදාගන්න. ඉතින් මේම ඇවිල්ලා මිනිස්සු විකෘති කරලා මේ 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 භාගයට භාගයක් මේ මේ TV වල තියෙන දේවල් මේ මේ YouTube වල තියෙන දේවල් බලලා මිනිස්සු රැයල් විනකම් ඉක්මනට ශනික හම්බ කරගන්න පුළුවන් තැනට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගොඩක් මම දැනුවත්ව අනන්තම තියෙනවා මේ පවුල් විනාශ වෙලා. නොදන්න දේවල් කරන්න ගිහිල්ලා අනන්ත පවුල් කඩා කප්පල් වෙලා විනාශ වෙලා තියෙනවා මේ දේවාල කරන්න ගිහිල්ලා. හැම ගෙදරකම දැන් දේවාල. ගමකට ගියොත් අර දේවාලේ මේ දේවාලේ පුදුම දෙවියෝ අපි නොදන්න දෙවියෝරුන්ගේ නම් වලින් දේවාල කරනවා. ඉතින් මේවට මම මේ මිනිසුන්ට කියන්නේ මේ දැනගෙන යන්න ඕනේ ගමන. නොදැන ගියොත් අතරමඟ. දැනගෙන ගියොත් අපිට අතරගම යන්න පුළුවන්. ඒ වගේ මේ මිනිස්සු විකෘති වෙලා විනාශ වෙලා තියෙන මේ දේවල් වලින් ඔළුව උස්සලා මේ ඇත්ත තියෙන තැන් වලට යන්න ඕනේ බලන්න. මේවා හරිද වැරදිද කියලා. කෙනෙක් කියපු පළියට කෙනෙක් දන්න පළියට මේ දේවල් කරන්න බෑ. එහෙම කරන්න නම් මේ 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 මන්ත්‍ර පොත් પરම්පරාවක් ඉන්නේ. මුඛ પરම්පරාවක් ඉන්නේ. මේ බුද්ධ ශාසනයක් තියෙන්නේ. මේ මේ දේවල් රැඳී පැවතින තැන් තියෙනවා. ක්‍රම තියෙනවා. ඒවා අනුව මිසක් මේ දේවල් නැහැ. මේ වරන් කියන දේවල් තව බොහොම අවුරුදු 25ක්වත් තියෙන්නේ. මේ ඔක්කොම නැති වෙලා යනවා. එතකොට මේ දේවාල තියෙන ඉඩම් ගෙවල් ඔක්කොම දේවපාලු වෙලා ඔක්කොම නැති වෙලා යනවා. පළවෙනි දේ නෝක. ඒ සමගින් ඉතින් අපිට අද වැඩසටහන ක්‍රමෙන් නවත්තන්නට සිද්ධ වෙනවා. මොකද මේ අපිට ලැබිලා තියෙන කාල සීමාවත් එක්ක කතා කරගන්න යුතු සහ නොයුතු දේවල් බොහෝ සෙයින් තිබෙනවා. ඉතින් මේ සාපේක්ෂව මේ එක එක ප්‍රශ්න ගැන අපි විවිධ ආකාරයෙන් කතා කරත් අපි දන්නවා මේ වැඩසටහන තුළින් සමහරක් විට ඔය ගුරුකම් කරන එහෙමත් නැත්නම් දෙවි දේවාල කරන කෙනෙක්ට පහරක් ගැසීමක් සිද්ධ වුණාදෝ කියලා උන් හිතන්න පුළුවන්. ඒක ඉතින් අපි කියනවා අපි සත්‍ය කතා කරේ අපි ඔබතුමන්ගේ අත්දැකීම් එක. අපි තොප්පිය උඩ දැම්මා. ඔව්. දා ගන්න ඕන කට්ටිය දාගන්න. එතන අපි කාටවත් අර නම කියලා මේ නම කියලා අපි එහෙම කියලා නැහැ. අපි තොප්පිය උඩ දැම්මා ඕන කට්ටිය දාගන්න. ඔව්. එතුමන්ගේ සිහි කැඳවීමත් සමගින් අපි අද වැඩසටහන නිමව දකිනවා. විශේෂ මතක් කරන්න ඕනේ මෙවන් වූ විශේෂ වූ මාතෘකාවන් සම්බන්ධයෙන් කතා කරන්න. එහෙම නැත්නම් විශේෂ වූ මාතෘකාවන් සම්බන්ධයෙන් දැනගන්න ඔබට පුළුවන් අපේ YouTube නාලිකාවේ වීඩියෝස් නිරතුරුව නරඹන්න. මතක් කරනවා අපේ වෙනස් ලෝකයේ YouTube නාලිකාව subscribe කරන ලෙස. ඒ වගේම ඔබතුමා බෙහෙවින් කාර්යබහුල දවසක වුණත් වැඩ කටයුතු රාශියක් තිබිලත් අපිට ඔබතුමාගේ මේ විස්මුහුණු කලාවත් ගැන පොඩි දැනුවත් කිරීමක් කරලා මේ ලබා දුන් සහයෝගයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමන්ට අයිබෝන්. අයිබෝන්.